मम जनार्गल व्यापारे विन्वेन सौदरुनि मे अनपनात्वल अर्थय प्रजातंत्रवादे हैकिलीम मेक मे अदय्य पटं गत्त वेडक नेमेयि मेक लंका इतिहासे वरिन वर बलयट पत्वेन पालकयो तमन् विसिन क्रियात्मक करन्न यन वेडपिलिवलट बाधा विय हैकियै सितमि ए बाधा करन्नन्ट ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා වරින් වර මේ අනපනත් මේ විදිහට ගෙනල්ලා තියෙනවා. මේක කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිම කියන එක තමයි අපි කියන්නේ. දැන් මේකේ මොකද්ද අපිට තිබෙන ක්‍රියාමාර්ගය? මං හිතන්නේ අපේ සහෝදරවරු ප්‍රමාණවත් විදිහට කරුණු ඉදිරිපත් කළා මේක පැහැදිලි කරා. දැන් මේකට විරෝධය දක්වන්නේ කොහොමද කියන කාරණාව තමයි තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ජන විඥානය තමයි ආදෙන්කු ඡන්දේ අපි බලා ගන්න කියන එක තමයි සාමාන්‍ය ජනතාව කියන්නේ. දැන් මේක තමයි ඉතිහාසයේ පුරාම කතාව. ඡන්දේ 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 ඡන්දේ. මේ ඡන්දයම තමයි මේ රට බංකලොත් කරලා තියෙන්නේ. එතකොට දැන් මේක ඡන්දයට මෙහා අපිට කරන්න දෙයක් නැද්ද? අපිට කරන්න අයිතියක් නැද්ද? දැන් සහෝදරුව අපි දන්නවා මේ ජනතා බලය කියන එක තියෙන්නේ ජනතාව ළඟ. මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව කියලා තියෙනවනේ ඒක. දැන් මේ බලය භාවිත කරන්න ඕනේ. දැන් මේ ඒක නිසා මේ ඡන්දය එන තෙක් එහෙම නැත්නම් ඡන්දයට බාධා වෙන වැඩ කටයුතු අපි නොකළ යුතුයි කියන ඒ වගේ කාරණාවකට අපි යන්න නරකයි. එතකොට ජනාරගල ව්‍යාපාරයේ අපිට කවුරු හරි කියනවා නම් මේ කාලේ ජනාරගල ව්‍යාපාරය කියන එක වලංගුද කියලා ප්‍රශ්න මතු කරනවා නම් අපි කියනවා බොහොම වලංගුයි නීත්‍යානුකූලයි ඒ අරගල ව්‍යාපාරය. මොකද ජනතාව සතු බලය අරගලකාරීව විසඳා ගන්නට තියෙන අයිතිය ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූලයි. ඉතින් ඒ නිසා ජන අරගල ව්‍යාපාරයේ අපි ජනතාවට කියන්නේ ඡන්දෙයි ඡන්දෙයි සහෝදරවරු අපි දුක් විඳි. දැන් අපිට දැන් අර ලහිරු සහෝදරයා කිව්ව වගේ මුට ලැජ්ජාවක් තියෙනවද බලන්නකෝ. දැන් ජනතාවට තුන් වේල කන්න නැහැ, බෙහෙත් ටික නැහැ, පාසල් දරුවෝ අරින්නේ හරි අමාරුයි. මුන් ලැජ්ජ නැතුව අර මහමූදේ නැවට ගිහිල්ලා කාලා බීලා හිනා වෙලා ඒක සාධාරණීකරණය කරන්නත් කරුණු කියනවනේ මුන් පාලකයෝද. මේකයි ප්‍රශ්නේ අපි ජනතාවගෙන් ආන්නේ. ඒ නිසා ක්‍රමානුකූලව ජනයාගේ මේ මතුවෙන විරෝධය ජන අරගල ව්‍යාපාරය හරහා පාර්ලිමේන්තුවෙන් පිටවලයක් වෙනුවෙන් එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න හරක්ට බලපෑම් කිරීම සඳහා බලයක් හැටියට ගොඩනැගීම සඳහා අපි කැපෙමු කියන ආරාධනේ මම කරන්න කැමතියි.